Lak Derana පුවතකට එහා ගිය රටගෙන කැකුමක්. වෛද්‍යනි පවතින අධික රස්න නිසා කාලුම් තත්ත්වයේ වෙනස් වීම නිසා ජනතාවට දෙමතිල පණිවිඩය තිබෙනවාද? ඔව් මේ අධික උෂ්ණත්ව තත්ත්වය මුළු රටටම බලපානවා. නමුත් සුවිශේෂී වශයෙන් බස්නාහිර පළාත, උතුරු පළාත, උතුරු මැද පළාත, ඒ වගේම නැගෙනහිර පළාත සහ හම්බන්තොට සහ මාතර කියන දිස්ත්‍රික් මොනරාගල කියන දිස්ත්‍රික්කවලට වැඩිපුර බලපානවා. එතකොට මේ මෙහි ප්‍රතිඵලය වන්නේ විශේෂයෙන්ම අවදානම් තත්ත්වයේ සිටින කණ්ඩායම් අපි අඳුනගෙන තිනවා. ඒ කියන්නේ විශේෂයෙන්ම කුඩා දරුවන්, ගර්භණී මාතාවන්, වැඩිහිටියන්, ඒ වගේම විවිධ වෙනත් රෝගාබාධ සඳහා ප්‍රතිකාර ගන්න අයවලුන්. එතකොට මේ මොහොතේ අපිට කරන්න තියෙන විශේෂයෙන්ම විජලණයෙන් මේ පිරිස් වළක්වා ගැනීම. ඒ සඳහා ප්‍රධාන වශයෙන් කළ යුතු වෙන්නේ අපි මේ අධික උෂ්ණත්වයට නිරාවරණය වීම වැළැක්වීම සහ ජලය ඒ අවශ්‍ය ප්‍රමාණයට පානය කිරීම දිනපතා. එතකොට අපි පිපාසය දැනෙනකන් ඉන්නේ නැතුව පුළුවන් තරම් ජලය පානය කරන්නට ඕන. අවම වශයෙන් වැඩිහිටියෙකුට ලීටර 2.5ක් පමණ පානය කරන්නට ඕන. ඒ වගේම විශේෂයෙන්ම මේ තිබහ දැනුණට පැණිබීම පානය කිරීමෙන් වැළකීලා ඉන්නට ඕන. ඒ වගේම සැහැල්ලු ඇඳුම් ඇඳීම, විශේෂයෙන්ම ලාපැහැති ඇඳුම් ඇඳීමෙන් මේ තාපයෙන් ශරීරයට වන හානිය අවම කරගන්නට පුළුවන්. ඒ වගේම අත්‍යවශ්‍ය කාරණයකට ඇරෙන්න උදේ 11ත් හවස 3ත් අතර කාලය තුල එලිමහනේ ඒ අවුරශ්මයට නිරාවරණය වීමෙන් වැළැක්වීමෙන් අපිට මේ ශරීරයට මේ තාපයෙන් වෙන හානිය වළක්වා ගන්නට පුළුවන්, විජනනය වළක්වා ගන්නට පුළුවන්. ඒ වගේම විශේෂයෙන්ම එලිමහනේ එහෙම ගැවසෙන්න අවශ්‍ය වුණොතින් කුඩ සහ තොප්පි භාවිතය, ඒ වගේම අපට ඒ සන්ග්ලාසස් පාවිච්චි කිරීම වගේ දේවල් වලින් යම් පමණකට ඒක උපකාරී වෙනවා මෙහි ඒ සෞඛ්‍ය ගැටලු ඇතිවීම වළක්වා ගැනීමට. ඒ වගේම විශේෂයෙන්ම වැඩිහිටියන් ඔවුන්ව මේ විජලන තත්ත්වයට පත් නොවි ඔවුන්ට වැඩි අවධානයක් යොමු කරලා අවශ්‍ය ජලයේ ප්‍රමාණය දීලා කටයුතු කරන්නට ඕන. ඒ වගේම දරුවන් පාසල් දරුවන් මේ මොහොතේ අපි ඉල්ලා සිටිනවා මේ එලිමහනේ උත්සව පවත්වන්නට එපා. දරුවන්ව ඒ වගේ අනවශ්‍ය අවත්‍යවශ්‍යම නොවන කටයුතු වලට එලිමහනේ ඔවුන්ව නිරාමණය කරන්නට එපා. ඒ වගේම අවුරශ්මයෙන් තොරව දරුවන්ට ඔවුන්ට ක්‍රීඩා කිරීම අවශ්‍යයි, සෙල්ලම් කිරීම අවශ්‍යයි, ඒ සඳහා අවස්ථාව සලසන්නට ඕන. ඒ වගේම කුඩා දරුවන් ඒ දරුවන් පාසල් පැමිණෙන විට තොප්පියක් හෝ හිස්වැසුමක් පාවිච්චි කරන්නට උනන්දු කරන්න. මෙවැනි ක්‍රියාමාර්ග තුලින් අපිට මේ අධික උෂ්ණත්ව තත්ත්වය නිසා අපේ විශේෂයෙන්ම මේ අවදානම් තත්ත්වයේ පවතින කණ්ඩායම් වලට දරුවන්ට, පාසල් දරුවන්ට, ගර්භණී මාතාවන්ට සහ වැඩිහිටියන්ට මේ වෙන බලපෑම අවම කරන්නට පුළුවන්. ඒකම වෛද්‍යතුමනි, දැන් පාසල් වල පමණක් නෙමෙයි මේ දවස්වල විවිධ ජන ක්‍රීඩා, එලිමහන් ක්‍රීඩා දිත් පවත්වන කාලයක්. අර මම කලින් සඳහන් කළ ආකාරයට 11-3 අතර කාලය මග ඇරලා පුළුවන් තරම් එවැනි එලිමහනේ කරන ක්‍රීඩා ඒ කාලයට පෙර 11ට පෙර සහ 3ට පසු කරන්නට පුළුවන් නම් මේ මොහොතේ මා හිතන එක වැදගත් වෙනවා. නැත්නම් අර මං කියපු කණ්ඩායම් වලට අතිශයින්ම බරපතල සෞඛ්‍ය ගැටලු ඇතිවන්නට පුළුවන්. එලිමහනේ ශාරීරික අභ්‍යාස කරන කට්ටිය අනිවාර්යයෙන්ම ඒ ඔවුන්ට විජලණයටපත් නොවි කුඩා ප්‍රමාණයෙන් හෝ සුළු ප්‍රමාණයෙන් හෝ නිතර නිතර ඒ ජලය පානය කිරීම, වෙනත් බීම වර්ග නෙවෙයි ජලය පානය කිරීම සහ ඒ අවශ්‍ය පමණට විශේෂයෙන්ම තමන් පුහුණු කටයුතු දෙර යෙදෙනවා නම් ඒ පුහුණු උපදේශකයන්ගේ උපදෙස් අනුව කටයුතු කිරීම ඉතාම වැදගත් වෙනවා. අනිවාර්යයෙන්ම මොකද මේ ඉදිරි සති කීපය තුළ මේ තත්ත්වය, මේ උෂ්ණත්වය පහළ යනකම් මම හිතන්නේ අපි හැමෝටම වගකීමක් තියෙනවා. ඒ නිසා තමයි අපි මීට කලින් තිබුණු සාකච්ඡාවලදීත් අවධාරණය කළේ
ඒ ආයතන ප්‍රධානීන්ට ලොකු වගකීමක් තියෙනවා. ඔවුන්ට මේ ඔවුන්ගේ සේවක සේවිකාවන් මෙවැනි තත්ත්වෙන්ට ආවරණය නොවි, ඒ කියන්නේ සමහර සේවාවන් අනිවාර්යයෙන්ම කරන්න ඕන. අපි දන්නවා ආරක්ෂක අංශයේ සේවය කරන අයවලුන්ට. ඉතින් ඔවුන්ට ඔවුන් පිළිබඳ අවධානය යොමු කළා, ඔවුන්ට අවශ්‍ය ඒ ජලය සැපයුම් සපයා දීම මේ වගේ දේවල් කරන්නට ඕන. අර ඔබ කියන විදිහට ඒ කාල සටහනේ යම්කිසි වෙනසක් කරන්න පුළුවන් නම් මේ ඉදිරි දවස් කීපයේ සති කීපයකට ඒක ඉතාම හොඳ දෙයක් වෙනවායි මේ තත්ත්වය වළක්වා ගන්නට. දැන් ඔබ නෛදික තත්ත්වයන් යටතේ ප්‍රවීණයෙක් යයි ප්‍රසිද්ධ නැති වුණත් ඔබ ඉතාම දක්ෂ වෛද්‍යවරයෙක්, ප්‍රජා වෛද්‍ය විශේෂඥවරයෙක් ඉන්නේ. එතකොට යම්කිසි විදිහකට මේවා මෙච්චර කියද්දී නොදැන නොවේ දැන දැනම කවුරු හරි කෙනෙක් කෙනෙක්ගේ ජීවිතයේ අනුතුරේ දැන දැනම එලා යම්කිසි මරණයක් හෝ ඒ වගේ තත්ත්වයක් වුණොත් ඇත්තටම එය දැන දැන සිදු කළ මරණයක් නැත්තම් ඔව්, ඉතින් නෛතික මා හිතන තත්ත්වය ගැන මට යම්කිසි සඳහනක් කරන්න අමාරුයි. නමුත් කිසියම්ම තත්ත්වයක් නිර්මාණය කළොතින් හිතාමතාම මහජන සෞඛ්‍යයට තර්ජනයක් වෙන්න අනිවාර්යයෙන්ම ඒක නීති විරෝධී. මොකද ඒක වක්‍රව තමන්ව රෝගයට පත් කරලා මරණයට පත් කරන්න තියෙන අවස්ථා වැඩි වෙනවා. ඉතින් ඒ පිළිබඳව අනිවාර්යයෙන්ම ඒ අදාළ බලධාරීන් දැනුවත් විය යුතුයි, අවශ්‍ය පියවර ගත යුතුයි. මේ දිනවල ලංකාවට බලපාන්නේ අන්තර්මෝසම් කාල පරිච්ඡේදය. එතන මේ කාලයේදී විශේෂයෙන්ම සූර්යාලෝකයේ උදේ කාලයේ වැටිලා වායුගෝලයේ සහ ජලාශ රත් වෙනවා. මේ ජලාශවල තියෙන ජලය වාෂ්ප භවණයේ ක්‍රියාවලිය තුළින් වායුගෝලයට එකතු වෙනවා. එතකොට මේ වායුගෝලයට එකතු වීම තුළ වායුගෝලයේ ජල වාෂ්ප වලින් සම්තුත් වෙලා තියෙන්නේ. එතකොට අපේ ඇඟට දාන දාඩිය ඉක්මනින් වියල්ලා යන්න විදිහක් නැහැ. මොකද වායුගෝලයේ පිරලා තියෙනවා ජල වාෂ්ප වලින්. හැබැයි මේ ජල වාෂ්ප වලින් පැසිවෙහි වලාකුළු නිර්මාණය වීමේ ප්‍රවණතාවයත් මේ දිනවල අඩුයි. හැබැයි සමහර තැන්වල දිගුණු සහිත වැසි තත්යන් නිර්මාණය වෙනවා. ඊට අමතරව තමයි මේ දිවයින හරහා තියෙන සුළං තත්ත්වයේ ගත්තම වේගය ඉතාම අඩුයි. ඒක නිසා අපේ ඇඟ ළඟ තියෙන ජල වාෂ්ප අපේ ඇඟින් ඉවතට ගමන් කිරීමේ ප්‍රවණතාවයත් අඩු වෙලා තියෙනවා. ඉතින් මේ සියලුම කරුණු හේතු කොටගෙන ඇඟට දැනෙන උෂ්ණත්වය වැඩිවීමක් මේ කාලය තුළ පවතිනවා. එතකොට මෙන්න මේ ඇඟට දැනෙන උෂ්ණත්වය වැඩිවීමින්ද ජනතාවට අධික මහන්සි ගතියක්, කලන්ත ගතියක් මේ වගේ දේවල් ඇතිවීමේ හැකියාවක් තියෙනවා. එතකොට මේවෙන් මිදෙන්න නම් අධික මහන්සියෙන් යුතු රාජකාරියෝ නියැලෙන්න එපා. ඊට අමතරව නිරන්තරයෙන්ම ඕගොල්ලෝ අඳින ඇඳුම් ගත්තම සුදු පාට හුරු ඇඳුම් අඳින එක තමයි විශේෂයෙන්ම අපි ජනතාවට මතක් කරන්නේ. මොකද තාප ශක්තිය අඩුවෙන් උරා ගන්නවත් පිට කරන්නේ සුදු පාට හුරු ඇඳුම් වර්ග. ඊට අමතරව අපිට කියන්න පුළුවන් අධික මහන්සිය යුතු රාජකාරියෝ නියැලෙන්න එපා. පුළුවන් තරම් ජලය පානය කරන්න කියන එක තමයි ජනතාවගෙන් අපි ඉල්ලා සිටින්නේ. මීට අමතරව මේ දිනවල වර්ෂාපතනය ගත්තම උතුරු මැද නැගෙනහිර ඌව සබරගමු සහ මධ්‍යම වගේ පළාත්වල සන්ධ්‍යා කාලයේ හෝ රාත්‍රී කාලයේ ගිගුණු සහිත වැසි තත්ත්වයන් නිර්මාණය වෙන්න හැකියාවක් තියෙනවා. මේ පළාත්වල සමහර ස්ථානවලට මිලිමීටර 50ක පමණ වර්ෂාපතන ලැබීමේ හැකියාවක් තියෙනවා. විශේෂයෙන්ම අකුණු සහිත වර්ෂාව තියෙන නිසා අකුණු අනතුරු වලින් සිදු වන හානි වළක්වා ගන්නත් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න කියන එක ඉල්ලීමක් කරනවා. කංකසන්තුරේ සිට උත්තල මහරා හම්බන්තොට දක්වාම තියෙන වෙරළබඩ තීරයට ඔබෙන් තියෙන මුහුත් තීරවල සන්ධ්‍යා කාලයේ හෝ රාත්‍රී කාලයේ තනින් තන වැසි හෝ ගිගුරුන් සහිත වැසි තත්ත්වයන් නිර්මාණය වීමේ හැකියාවකුත් මේ දිනවල පවතී. ලක් දෙරණ පුවතකට එහා ගිය රටගෙන කැක්කුමක්.